රජදීවි ගජ වරුණා වැඩසටහන ඔස්සේ අද අපි ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික දෙවිඳු උප්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ පෙරහැර මංගල්‍යයේ අලි පන්තිය නියෝජනය කරන අලි ඇතුන්ගේ රසබර තොරතුරු ඔබට ලබා දෙන්න. මේ ඇවිල්ලා ඉන්නේ මතුගම සංජු කිව්වම බොහෝ දෙනා ආමන්ත්‍රණය කරනවා. ඉතින් ආමන්ත්‍රණය කරනවා, ආදරය කරනවා. බොහොම ආදරණීය හස්තයෙක් තමයි සංජු. අපි සංජුව බලාගන්න ඔබතුමන් ආදරෙන් බලාගන්න ඔබතුමගේ නම රංග. රංග මහත්තයා කියන්න අපි දෙවිනුවර පෙරහැර මංගල්‍යයේ මම මතකයේ හැදෙන මගේ දෙවනි වතාව හරි දෙවනි වතාව තමයි සංජුගේ පැමිණීම. ඉතින් සංජු මතුගම, ඒ වගේම අපි කියන්න ඕන අලි ප්‍රවාහනයේදී දැන් ගෘහස්ථ අලි පෙරහැර වලට සම්බන්ධ කරද්දී ප්‍රවාහනය කරනවානේ අලි ලොරි. අලි ලොරි අතර සියලු පහසුකම් සහිත අලංකාරවත් ලොරිය හිමි වෙලා තියෙන්නේ මෙන්න මේ සංජුට. ඒ කියන්නේ සංජු තමයි අලංකාරවත් ලොරියේ ගමන් කරන උරුමකරු. ඉතින් ඒ වගේම අපි සිහිපත් කරනකොට සංජුතිත් එක හිටියා ටිකිරි 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 ජීවිතෙන් සමුගත්තා. අපිට කියන්න පොඩ්ඩක් සංජු සංජු පිළිබඳ තොරතුරු කිහිපයක්. ගණනින් දැන් මේ දෙවෙනි පාට තමයි මේ වෙරහැට සහභාගී වුනේ. මේ ඊට කලින් ආවේ නැහැ. මේ අපේ මහත්තයා කාඩාට පස්සේ ජගත් මහත්තයා කරවද්දී දෙවෙනි පාට තමයි මේ වතාවේ සහභාගී වුනේ. ඒ වගේම අපි දකින්නවා මේ ගෘහස්ථ අලි ගැන බොහෝ දෙනා කතා කරනවනේ දම්වැල් නැතුව. ඒ කියන්නේ එලිමහන් ප්‍රදේශයක නිදහසේ කටයුතු කරනත් අපේ ජගත්තුතාන මෙතුමන් මේ සංජුර අවස්ථාව ලබා දෙනවා. ඒ අත්දැකීම කොහොමද? ඒ අත්දැකීම කියන්නේ මට ඒ වෙනම ඉඩමක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ කාලෙකට ගිහිල්ලා දානවා, අතාරිනවා. එයා නිදහසේ ඉන්න බලන්න පුළුවන්. ඒ වගේම සංජුට කොයිතරම් නම් වයසක් වයස කොච්චරද? අවුරුදු 16ක් වෙනවා. ඉතින් අපි මේ ඓතිහාසික දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ පෙරහැර මංගල්‍යයේ දැන් මේ අපි ඉන්නේ සංජු ළඟ. ඉතින් සංජු තවත් ලංකාවේ මොන වගේ පෙරහැර වලට සම්බන්ධ වෙන්නේ? පෙරහැර වල නూరు ඇතුළු සෑම පෙරහැර ක්‍රම වගේ දැන් සහභාගී වෙනවා. දැන් ටිකිරිත් එක්කනේ අපි සංජු ගමන් කරේ පෙරහැර වලට. ටිකිරි නැති අඩුපාඩු මෙයාට තේරෙනවද? ඒක දැනෙනවද? දැනෙනවා. ඔව්. ඒ වගේම අපිට කියන්න දැන් මේ ජගත් විතාන මහත්තයා පිළිබඳව අපි සිහිපත් කළ හිමියක් කළ යුතුයි. හිමිකාරීත්වයේ තියෙන්නේ. අපි මේ පිළිබඳව සිහිපත් කරනවා එතුමා ගැන. සිහිපත් කරනකොට හැමදාම ඉතින් උදේට එනවා. උදේට ඇවිල්ලා කන්න දීලා ඔක්කොම කරලා තමයි ඔෆිස් එකට යන්නේ. ඒ හැමදේම කරලා තමයි අලි අපි ඇවිල්ලා තමයි වාඩි ගියත් මහත්තයා තමයි අස්කරණේ ඔක්කොම කරන්නේ. මං ගෙදර ගියාට පස්සේ මහත්තයා තමයි ඒ හැමදේම කරන්නේ. ඇවිල්ලා වතුර දීලා සුද්ධ කරලා ඔක්කොම කරන්නේ. ඒ වගේම අපි කියන්න අවශ්‍යතාවයක් තිබෙනවා. මේ ගජ වරුණා වැඩසටහනෙන් අපි ලංකාවේ ආදරණීය අලි ඇතුන් පිළිබඳව ඔවුන්ගේ රසබර තොරතුරු ඔවුන්ගේ තිබෙන සුවිශේෂීතාවයන් පිළිබඳව බොහෝ තොරතුරු හොයාගෙන ගියා. අද පළවෙනි දිගහැරුම ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ තමයි ගජ වරුණා වැඩසටහනේ පළවෙනි වැඩසටහන අපි ඉදිරිපත් කරේ. දැන් අපි මේ දෙවන වැඩසටහන ලෙස ඓතිහාසික දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහදේවාලයේ මේ පෙරහැර මංගල්‍ය සම්බන්ධව අලි පන්තිය නියෝජනය කරමින් ඒ අලි පිළිබඳව තමයි ඔබව දැනුවත් කළේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා සංජුරත් සංජු ආදරෙන් බරක බලා ගන්න ඔබතුමන්ටත් උත්පලවන්න ශ්‍රී විෂ්ණු දෙවිහඳුර වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සම්බන්ධ වීම පිළිබඳව.